අද රජයේ ඉඩම් වලට විතරක් නෙමෙයි ඉඩම් ප්‍රති සංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් භුක්ති විඳින අයටත් සැලකිය යුතු ප්‍රමාණයකට ඉඩම් ඔප්පු මෙතනදී ලැබෙන. ඒ අයට ලැබෙන්නේ සින්නක්කර අයිතිය සහිත ඔප්පුවක්. ඒ ඉඩම් ඔප්පු දෙනකොට ඉල්ලාර්ස ඉඩම් වල අයට අඩු ආදායම් ලාභී ගණයට වැටෙනවා නම් ලොකු සහනයක් ලැබෙනවා. හැබැයි එතකොට අඩු ආදායම් ලාභී ගණයට වැටුනේ මාසික ආදායම රුපියල් 5000ට අඩු උදවිය විතරයි. අග්‍රාමාත්‍යතුමාගේ ඉලක්කය මේ රටේ හැම ජනතාවටම නිදහසේ තමන්ගේ ඉඩම භුක්ති විඳීමට අවස්ථාව ලබා දීම නිසා. අද රුපියල් 5000ට අඩු කියපු එක රුපියල් 25000ට අඩු හැම කෙනෙක්ම අඩු ආදායම් ගණයට දාලා ඒ වරප්‍රසාදය දැන් තමුන්නාන්සේට දීලා තියෙනවා. රජයේ සේවකීන්ටත් මූලික වැටුප 25000ට අඩු නම් ඒකට අයිති වෙනවා. විශ්‍රාමිකීන්ට ඒ සහාය අපි ලබා දීලා තිබෙනවා. මේ රටේ රණවිරුවන්ට අපි ඒ අවස්ථාව ලබා දීලා තිබෙනවා. විහාරස්ථානවලට, පන්සල්වලට, පල්ලිවලට අපි ඒ වරම ලබා දීලා තිබෙනවා.